ரூபம் அவன சூஸ்தரே, ஹீன விந்தின சாஸ்தரே, லோக்கிய தக்கின போஸ்டரே, சிரச விட்டராய் அப்பே மோஸ்தரே. லசன தவசக் வேவா, லசன தவசக் சிரசாய் மோஸ்தரே. අවඩා අයි බෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද තවත් අලුත් දවසක්. දවස වෙනස් කරන්නට ඔබට මොකක්ද කරන්නට ඕන? මේ දවස අලුතෙන් පටන් ගන්න නම් මොකක්ද කරන්නට ඕන? දවස වෙනස් වෙන්නේ මිනිසුන්ගේ සිතුවිලි වලින්. සිතුවිලි හොඳ නම් ඒවා සුපසන් නම් දවසම ලස්සන වේවි. ඒ වගේම තමයි අද ආරම්භ කරනකොටම නැගිටිනකොටම අපිට ටිකක් අසුබ සිතුවිලි આવොත් ඒක වෙන්නේ මොකක්ද? දවසම ටිකක් ඈලි මැලි ගතියෙන් තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා යහපත් සිතුවිලි වලින් හොඳ ගුරුවරු එක්ක වැඩක් ආරම්භ කරන්න සූදානම් වුණොත් ඒක අද දවසේ විතරක් නෙවෙයි මුළු ජීවිතේටම ගොඩක් වටිනවා. අද කතා කරන්නේ ගාල්ලේ ගොඩක් දරුවන්ගේ නැනස පැහැදූ ගුරුවරයෙක්, ඔහුගේ අනිත් කතා මේ ඔහු ගැන බලලා ඉවර වෙලා බලන්නට කාලය යොදාගමු. මේ ඔහු ගැන, ඔහු මුදුරංජිත් ද සිල්වා. අයිබන් අද දවසේදී ගොඩක් කාලෙකින් මට සර්වත් හම් වෙන්නේ. අපි කතා බහ කරන්න සූදානම් මෙතුමා සම්බන්ධයෙන්. ඔහු මුදුරංජිත් සිල්වා, බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට විවිධ විශ්වවිද්‍යාලවල වැඩ කටයුතු කරනවා, විවිධ ආයතනවල වැඩ කටයුතු කරනවා. ඒ වගේම තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල දරුවන්ට හොඳ ගුරුවරයෙක්. ගාල්ල විතරක් නෙවෙයි, ගුරුවරයෙක් කොට පස්සේ ලංකාවේ හැමතැනම යනවා. වීදි නාට්‍ය කණ්ඩායමකත් සම්බන්ධල කටයුතු කරා. සහ සිනමා ශිල්පියෙක් විදිහට අපි ඔහුව නිතර අඳුන්වනවා. මේ දවස්වලත් ගාඩි චිත්‍රපටයේ වැඩ කටයුතු කරනවා. මම කැමති අපේ වැඩසටහනේ ආකෘතියත් එක්ක ඔබ එහෙ කරපු කතාව මේ රටටම කියන්නට ඕන. ගුරුවරු හැමතැනම ඉන්නවා. හැබැයි මෙහෙම ගුරුවරු හරි අඩුයි. ඒක නිසා අපි ඔබතුමා ගැන නිතර මතක් කරන්නේ, කතා බහ කරන්නේ. කවදාවත් අපිට කතා කරලා කියලා නැහැ බුද්ධික අපි වැඩසටහනක් කරමුද කියලා. කවදාවත් කියලා නැහැ අපිට ඉස්සරහට යන්න ඕනේ කියලා. හැමෝදාම කියන්නේ දරුවනේ ඔබ ඉස්සරහට යන්න කියලා. එහෙම ගුරුතුමෙක් එක්කයි මේ කතා කරන්නේ. මම කැමති ඔබතුමාගේ පොඩි කාලේ දැනගන්නට. ගාල්ල හැමෝම දන්නවා වගේම මුළු රටම දැනගන්නට ඕන මේ කවුද කියලා. කොහොමද පුංචි කාලේ කොහෙද ඉස්කෝලේ ගියේ? ගෙදර පසුබිම අම්මා තාත්තා කවුද? පුංචි කාලේ මගේ පුංචි කාලේ බොහොම ඛේදනීයයි. මම බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තේ. මම කවදාවත් තාත්තා දැකලා නැහැ. මට අවුරුද්දයි මාස දෙකක් වගේ කාලයක් තුළ තමයි තාත්තා මැරිලා තියෙන්නේ. තාත්තා මැරිලා නෙමෙයි, තාත්තා ඝාතනය කළා. ඉතින් එදා සිට මගේ මව අපේ මට අක්කල පස් දෙනෙක් ඉන්නවා. මං තමයි ඊට පස්සේ මල්ලි. මටත් පල්ලෙහා මල්ලි කෙනෙක් ඉන්නවා. මල්ලිට මාස දෙකක් විතර ඇති. එතකොට මම පුංචි කාලේ මං ලොකු වෙනකොට මගේ අක්කලා හතර දෙනෙක්ම ගෙදර නැහැ. ඒ අය මගේ මවගේ සහෝදරයන් විසින් අරගෙන ගිහිල්ලා එහෙ තියාගෙන උගන්නන්නම් කියලා. හැබැයි පස්සේ බලනකොට ඒ අයට උගන්නලා නැහැ. ඒ අය මෙහි කාර්යයන් හැටියට තමයි තියාගෙන ඉඳලා තියෙන්නේ. ගොඩක් දොර ඉගෙන ගත්තේ නැහැ ඒගොල්ලෝ. ඒකට හේතුව තමයි ගෙදරින් ගිහිල්ලා අම්මගේ වටපිටාවෙන් ඈත් වෙච්ච නිසා. මට වැඩිමල් අක්කයි මමයි තමයි ගෙදර හිටියේ, මගේ මල්ලි. මට වැඩිමල් අක්කත් ඉගෙන ගන්න එච්චර උනන්දුවක් දැක්වේ නැහැ. ඒ නිසා මම පුංචි කාලේ ඉඳලම කරේ කැලේ පැනපු එක. මං ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගියේ ගාල්ලේ බෝපේ ශ්‍රී පියරත්න කනිෂ්ඨ විද්‍යාලය කියන පුංචි ඉස්කෝලේට. ගෙවල් බෝපේ පැත්තේම නැත්තම් බෝපේ දඩල්ලත් අතර තමයි ගෙදර තියෙන්නේ. අපේ මව මට දඩල්ලට යන්න දෙන්නේ නැහැ. මොකද තාත්තා ඝාතනය කරපු තැනින් තමයි යන්න වෙන්නේ. සුසාන භූමියේ කිට්ටුවද? මේ සුසාන භූමියට ඇතුලෙන් මහමුදලි මාවත, මහමුදලි මාවත කූඩු වහන්දිය කියන තැන තමයි මම දැන් පදිච්ච වෙලා ඉන්නේ. එතනම තමයි තාත්තා ඝාතනය කළේ.
එතකොට ඒ තාත්ත ඝාතනය කරපු තැනින් සහ තාත්ත ඝාතනය කරාම ඒ සම්බන්ධ ඥාතීන් එතන හිටපු නිසා සහ ඒ පැත්තේ ඉස්කෝලෙකටවත් ඒ පැත්තේ පන්සලටවත් ඒ පළාත ඉස්කෝලෙකට යන්න දුන්නේ නැහැ. ඒ නිසා මේ බෝපේ කියන සීමාවේ තියෙන පාසලට තමයි මම යව්වේ. එතකොට මේ ඒ ඒ බෝපේ පාස ශ්‍රී පීරත්න විද්‍යාලයට යන්නේ වෙන කුලයක ළමයි. ඒගොල්ල කුලෙන් ඉහළයි කියලා තමයි මේ සමාජය පිළි අරන් තියෙන්නේ. අපේ පැත්තේ ඉන්නේ වෙනත් කුලයක කට්ටිය. මේ සාමාන්‍යයෙන් කියනවා නම් සලාගම කුලේ අය. සලාගම කුලේ අය අර ඉස්කෝලේට යන්නේ නැහැ. යනවනම් යන්නේ මමත් තව දෙන්නෙකුත් විතරයි. ඉතින් මේ ඒ ඉස්කෝලේට ගියහම මේ අපි තුන් දෙනෙක් විතරයි අපේ ගමෙන් යන්නේ. ස්ටීවන් කියලා එක්කෙනෙකුත් මමත් අනිත් එක්කෙනා මට මතක නැහැ. මේ අපි තුන් දෙනා විතරයි යන්නේ. තුන වසරේදී මාව අස්කරගෙන අරන් යනවා මේ අලව්ව මහවිද්‍යාලයට. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව මහවිද්‍යාලයට දාන. ඒකට අම්මලත් අලව්වට යනවද නැත්නම්? නෑ. ඒ මගේ අම්මගේ වැඩිමල් සහෝදරියගේ දුව අපේ ගෙදරට එනවා. එයාගේ පවුලේ ප්‍රශ්නයක් වෙලා කසාද බැඳලා. එයා අලව්ව ඉස්පිරිතාලේ අලව්වේ ආරෝග්‍ය ශාලාවේ වැඩ කරන එයා ඇටෙන්ඩන්ට් කෙනෙක්. වැඩ කරනවා. එයාගේ හස්බන්ඩ් ඒ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නවා. මම අරන් යනවා ඒ තනියට. එහේ. ඒ තනියට මං එහෙ ඉඳන් තුන වසර ඉඳලා ඉගෙන ගන්නවා ලව් ඉස්කෝලේ. ඉස්කෝලේට ගියාම විභාගයක් තියෙනවා මේ හතර පන්තියට ගන්න. තිබ්බහම ඒ හැමදාම තියෙනවා ඒ කාලේ එක එක පන්තිවලට ගන්න අනුකල විභාගයක් තියලා ගන්න. ඉස්කෝලවල. දැන් වගේ නෙමෙයි. ඉස්කෝලේ සල්ලි දීලා යන්න පුළුවන් තත්ත්වයක් නැහැ. සල්ලි දීලා යන්න බෑ. අලව මහවිද්‍යාලයේ KG ගණිත සාර මහත්මයා තමයි නැටුම් ඉගෙනුවේ ප්‍රසිද්ධ ජනකී ශිල්පියෙක්. මං ඔහුගේ ගෝලෙක් මුලදින්ම. ඒතර විභාගයක් තියෙනවා තුන වසරට හතරවස් පහ වසරට ගන්න ඔක්කොම ළමයින්ට විභාගයක් තියෙනවා ඒ අවුරුදු වලට. විභාගයක් තිබ්බහම මගේ දිහා බලලා විදුහල්පතිතුමා මට මතක නැහැ කවුද කියලා ළමවත් මලලි වෙර වෙලා ගෙදර කවුරු හරි එක්කන් එන්න කිව්වා. මේ දැන් විභාගෙ තිබ්බට පස්සේ ගෙදරට අක්කට පණිවිඩවල තුන එන්න කියලා. ඉතින් මං හිතුවා මම ගන්න බෑ කියලා. අක්කට කියලා තිබුණා මේ මෙයා අපි පහ වසරට දානවා කැමතිද කියලා. ඒ කියන්නේ ප්‍රොමෝෂන්. අර ඉස්සර තුනේ ඩබල් ඩබල් ප්‍රොමෝෂන් කියලා එක. ඔව්. ඉතින් මේ මට හිතා ගන්න බෑ මං හතර වසරේ හිටියේ නැහැ ඉතින්. අලව මහවිද්‍යාලේ පහ වසරට දැම්මේ. ඉතින් එතන සිට මට පාසල් ජීවිතේ හරි සුන්දර මතකයක් ආවා අර ඉස්කෝලේට වඩා. මේ නමුත් මේ අර ඉස්කෝලේදී අමහිරි අත්දැකීම් තිබුණේ. මේ දැන් ඒකොල්ලෝ මේ සලාගම කුලයට කියන්නේ හාලියා කියලා. ඉතින් මට කියන හාලියා 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 කියලා මං අන්තිම රෝ එකටම දානවා. අන්තිම රෝ එකේ අන්තිම කොනේ තමයි මමයි මගේ යාළුවා ස්ටීවන්ුයි දෙන්නම ඉන්නේ. අපිට කවදාවත් මේ ප්‍රශ්නයක් අහපුවාම මං අත උස්සගෙන ඉන්නවා මං දන්නවා කියලා. කිසි කාලෙක මගෙන් උත්තරය අහලා නැහැ. ඒ ගුරුවරුත් මේක පොඩ්ඩක් තමයි. අහලා කිසිම කාලෙක උත්තරය අහලා නැහැ මගේ. මුළු පන්තියටම බෑ. මට පුළුවන් කියලා මං අත ඉස්සුවම මගෙන් උත්තරය අහන්නේ නැහැ. ඉතින් මට ඒ ගැන හරි වේදනාවක් තමයි. මං දැන් උගන්නන ළමයින්ට මං අනිවාර්යයෙන්ම මේ ඒගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝගේ පළවෙනි ඔඩියන්ස් එක තමයි මේක. සාමාන්‍යයෙන් මං ළමයි 1500කට විතර එක සැරේ උගන්නලා තියෙනවා. ඒ වෙලාවේ සින්දු කියන්න ගත්තු ළමයි තමයි චන්දි රණතුංග. ලංකාවේ මනමේ කුමාරි වුණා. සිංහ සීවලි වුණා. සමන් ලෙනින් අපි හැමෝම දන්න සුදර්ශන බණ්ඩාරලා. ඒගොල්ලන්ට මං කියනවා ඕගොල්ලන් අපි පහු කරලා යන්න. ඕගොල්ලන්ගේ පළවෙනි ඔඩියන්ස් එක තමයි මේ කියන්න කියලා. මට අර වෙලාවේ අතිස්සුවට පස්සේ ගුරුතුමියවත් කවුරුවත් මගෙන් උත්තර අහන්නේ නැහැ. ඒ ඉස්කෝලේදී මට අමහිරිම සිද්ධියක් සිද්ධ වුණා. ඒ ඉස්කෝලේ අපි යන කාලේ දෙනවා කිරි. කිරි බොන්න පෝලිමේ යන්න ඕන. කිරි දෙනවා බරිස් දෙනවා බිස්කට් දෙනවා. පෝලිමේ යනකොට මේ ලොකු කල්දේරමක කිරි හදන්නේ කාන්තාවක් ඇවිල්ලා මේ පොල් කට්ටක් ගේන්න කියන කිරි බොන්න. ඉතින් මම ගෙදරදී පොල් කට්ට හූරලා සුද්ධ කළා ලස්සනට හදාගෙන අරන් ගිහලා තියෙනවා. සමහර ළමගේ කෝප්පත් තියෙනවා. පොල් කටු තමයි ගේන්නේ කියන්නේ. මොකද බිඳ ගන්න හින්දා ඒ කතන්දර ගොඩක්. ඔක්කොම ළමයි පොලිමේ. ඉතින් පොලිමට ගියාම මාව පොලිමේ අන්තිමටම දානවා. අපි දෙන්නම. හේතුව අර ප්‍රශ්නේ. අර ප්‍රශ්නේ. දානවා මේ පළයන් හාලිය තෝ හාලියම් එහෙම කියලා දානවා. ඉතින් ඒක අපිට තේරුම් නැහැ. මං දැනුත් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එහෙම එකක් තියෙනවද කියලා. එහෙම එකක් මේ රටේ තිබුණා. දැනුත් නැතුවම නෙවෙයි ඡන්දවලට යනකොට එහෙම දැනුත් පොඩි පොඩි ඔහොම කතා තියෙනවා. ඇයි අපි මේ ભેද බින්න වෙලා ඉන්නේ? ඇයි අපි වෙනස් කරන්නේ? ඇයි අපි මේ කුලවලට යන්නේ? ගුරුවරුන්ට එහෙම දෙයක් තියෙන්න බෑ. ඉතින් මේ එහෙම කරේ නෑ. ඒ පොලිමේ ගිහිල්ලා අන්තිමටම කිරි බොන්න වෙනකොට ඒක නිමිලා. ඒ කිරි බිව්වහම බඩ හරක් වෙනවා කියලා දැන් තමයි දන්නේ. ඉතින් මං කුසගින්නටයි පෙරේතකමටයි
අර ගොඩක් ඉතුරු වෙච්ච නිසා දෙකක් බොනවා. අන්තිම ළමයි එහෙම කරනවා. ඉතින් දෙකක් බිව්වම වැඩ නරක් වෙන ප්‍රමාණය වැඩි. වන්ති ආවිල වාඩි වුණාම මට දැනෙනවා දැන් අමාරුයි. අමාරුවක් දැනෙනවා මට මේ මේ මොන හරි වෙන්න හදන්නේ අමාරුවක් කියලා. ඉතින් මම තද කරගෙන ඉන්නවා. ඉඳලා මට ඒක කලිසමයි ෂර්ට් එකයි තියෙන්නේ. මෙහෙම මෙහෙම තද කරගෙන ඉන්නකොට මේ පිට වෙනවා. පිට වෙලා මේ මට බය නිසා මේ මෙහෙන් උඩින් යනවා. දැන් උඩිනුත් එනවා. ඒ තරම්ම ඉන්නවා. ඊට පස්සේ ළමයි කියනවා මේ මිස් මේ හාලියා මෙහෙම කළා අයියා. මේ ඊට පස්සේ මිස් නැගිටලා පළයන් එළියට කියලා ගහනවා. ගහලා මං එළිය දන ගස්සලා තියෙනවා. දැන් ගඳයි. ඊට පස්සේ තව එක්කෙනෙක් කියලා කියනවා පළයන් ගෙදර කියලා. මම එහෙම දුවගෙන දුවගෙන ඇවිල්ලා දැන් ඔය බෝපේ පාලම ළඟ ගඟ තියෙන විතර නාන තොටුපළ මං ඒකට පණිනවා. මට හොඳට පීනන්න පුළුවන් තුන වසරේදී. එක වසරේදී මං ඒ පාලමෙන් එන්න බයේ එක මිස් කෙනෙක් මාව වඩාගෙන පාලමෙන් එගොඩ කරනවා. ඒ මිසුත් උගන්නන්න ආපුවාම මට ඉස්කෝලේ දරි විදිහට තමයි සලකන්නේ. හැබැයි උදේට මාව වඩාගෙන එක්කට ගිහිල්ලා හැපැත්තෙන් තියෙනවා. තිබ්බට පස්සේ මගෙන් අහනවා ඇයි උඹේ ඔය තරම් ගඳ කියලා. ඒ තරම්ම මේ තේරුමක් නැහැ. ඊට පස්සේ අර ගඟේ පැනලා එහෙම පීනගෙන අපේ වත්තේ තියෙන ගඟේ එක මායිමක ගිහිල්ලා අරව ගලවලා අම්මට කියනවා මෙහෙම ඉඳක් වුණා කියලා. අම්ම ඇස් දෙකේ කඳුළු පොරවගෙන සද්ද නැතුව ඉන්නවා. මන් දන්නේ නැහැ එහෙම හිටිය කියලා. පස්සේ හොදගෙන ඒක ඊට පස්සේ ඉඳ උදිත් මං ඉස්කෝලේ යනවා. අච්චර කොහොම තිබුණා. ඊට පස්සේ උදිත් තරක මට කියනවා. මං අලව ඉස්කෝලේට ගියාම අලව ඉස්කෝලේ මං දැක්ක පොඩි ළමයින්ට එහෙම වෙනවා. එතකොට ඒ ඉස්කෝලේ ගුරුවරු ගුරුවරියක් ඒ ළමයි කාමරයකට එක්කන් ගිහිල්ලා අලුත් ඇඳුමක් අඳවල නාවලෙන් දාලා පවුඩර් දාලා ගෙනල්ලා පන්තියෙන් තියෙන කවුරුත් දන්නේ නැහැ මෙහෙම කරදරයක් කියලා මට වුණා කියලා. මම තීරණය කළා ඇයි මට ඇයි අර ඉස්කෝලේ මෙහෙම මේ ඉස්කෝලේ මෙහෙම. ඒ කියන්නේ ගුරුවරු හැමෝම එක වගේ නරක නැහැ. ඔබතුමා මේක වගේ හොඳ අපේ රටේ වෙච්ච සත්‍ය සිදුවීමක්. ඔබතුමා කවුරුත් දන්නවා මට. ඊට පස්සේ ඒක කාලයක් තිස්සේ කිව්වම ස්ටීවන් දුත් ඝාතනයට ලක් වුණා. එයා ඉස්කෝලේ අත්හැරියා. අර කතාව නිසා. අර කුලේ මයින්ෙහිඳ මං කොහොමත් තුන වසරෙන් ඒ ඉස්කෝලේ ගියේ නැහනේ. ඊට පස්සේ අලව මහවිද්‍යාලයේදී එහෙම නැහැ. KG ගණිත සර් මහත්මයා මට හම්බ වෙනවා. ඔහුගේ නැටුම් කණ්ඩායමට මාව බඳව ගන්නවා. දිගටම ඉස්කෝලේ මං නටනවා, සින්දු කියනවා, ඒවත් එක්ක ඉන්නවා ගණිත සර් මහත්මයාත් එක්ක. මේ ඒක තමයි මට මතක ඉස්කෝලේ අලව මහවිද්‍යාලය. අලව මහවිද්‍යාලයෙන් පස්සේ වැඩිහිටියෙක් බවට පත් වෙනවා. මේ විද්‍යාලයේදී ඕ ලෙවල් වලට මොනවද කරන්නේ? ලෙවල් වලට මොනවද කරන්නේ? ඕ ලෙවල් අර ඒ කාලෙ තිබිච්ච මේ විද්‍යාව, ගණිතය, සමාජ අධ්‍යයනය, සිංහල ඒ විෂයන් අට කරනවා. විෂයන් අට කරනවා. මට D සාමාර්ථ 6කුයි C සාමාර්ථ 2කුයි තමයි තියෙන්නේ. අද වගේ නම් A 6යි B 2ක් වගේ කියලා කියන්නේ. එහෙම තිබ්බහම මම දන්නේ මට උවමනාවක් තිබ්බේ නැහැ ඕ ලෙවල් වලින් පස්සේ ඒ ලෙවල් කරන්න. උවමනාවක් තිබ්බෙත් නැහැ, මම දන්නෙත් නැහැ. කවුරුත් කවට විශ්වාස කරන්නේ නැහැ බුද්ධික. කවුරුත් මට කියලා දුන්නෙත් නැහැ. අපේ ගෙදර කියා දෙන කෙනෙක් හිටියෙත් නැහැ. ඊට පස්සේ එහෙම ගෙදර ඉන්නකොට අර අලව්වේ මාව අරන් ගිහපු අක්කා ඉන්නේ, ලොකු අම්මගේ දුව. එයාගේ එක්කුසේ උපන් මල්ලි ඉංජිනේරු මහත්තයෙක්. එයා අපේ ගෙදර ඇවිල්ලා අපේ අම්මට කිව්වා, අම්මේ පුංචි අම්මේ මල්ලි මට දෙන්න මගේ තනියට එක්කන් යන්න කියලා. මං අච්චර හොඳට විභාගේ පාස් වෙද්දී අම්මා මාව යවනවා එයාත් එක්ක පුතේ රස්සාවකට යන්න කියලා. එයා මාව එක්කන් ගිහිල්ලා පදිය තලාවේ එයාගේ ප්‍රොජෙක්ට් එකේ මාව තියන් ඉන්නවා එයාගේ වැඩ කරගන්න. එයා මට උයන්න උගන්වනවා. ඒත් මට තාමත් හරියට බෑ උයන්න. නමුත් එයා උගන්වනවා. එයාට වතුර ගේන්න, එයාට වතුර උණු කරන්න, එයාගේ වැඩ ටික කරනවා. අපි ඉතින් හරියට සලකනවා අපේ ඉංජිනේරු අයියා කියලා. මොකද ඉස්කෝලේ සෑමනිවාඩුවකට මම මංගිලා එහෙ තමයි නවත්තන්නේ. ඒ අයියලට තමයි අපි අපේ අයියලා අක්කලා කියලා සලකන්නේ. ඒගොල්ලෝ පවුල ගොඩාක් විශ්වවිද්‍යාලේ ගිහිපු ගොඩක් ඉගෙන ගත්තා හිටියේ. ඉතින් මේ අයියා මාව තියාගෙන ඉඳලා තියෙන්නේ එයාගේ පොඩි අකටයුතුකම් ටිකක් තිබුණා. සමට ඒක තේරුණේ නැහැ, අල්ලුවේ නැහැ. මගේ දෙට ලියුමක් කියුවා මාව අරන් යන්න, නැත්නම් මම යාර ගහලා මරනවා කියලා. ඒ තරම් අවුල් එයා. මෙහෙම තත්වයකට ඔබේ දරුවා මුණ දීලා තියෙනවද? ඔවුන්ට පස්සේ මොකද වෙන්නේ? ඔවුන්ගේ ජීවිතය, ඔවුන් මේ සමාජයත් එක්ක කොහොම වැඩ කටයුතු කරයිද? සමාජ ආදරයට වැළඳ ගනීද, නැත්නම් සමාජයට වෛර කරයිද? අපි බලමු මේ විරාමයෙන් පස්සේ. ලස්සන දවසක් වේවා, ලස්සන දවසක් අපි අද කතා කරමින් ඉන්නේ මුදු රංජිත සිල්ලමැතිතුමත් එක්ක. එතුමා සිනමා හා වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි ඔහුගේ රංගන ශිල්පී කාර්යයට අමතරව ඉතාමත්ම වැදගත් කාරණා ගොඩක් සිදු කරනවා. ගුරුවරයෙක්, දේශකයෙක් විදිහට බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට සම්බන්ධ වෙනවා. දරුවන් ගොඩක් වැඩමුළු වලින් ඉස්සරහට ගෙනල්ලා තිනවා. නාට්‍ය හා රංග කලාව, ජනමාධ්‍ය වේදේ, මේවාදී විවිධ ඉසව් පරාසයන් ඔස්සේ කලාව සම්බන්ධයෙන්
වැඩ කටයුතු කරන කෙනෙක්. අපි එතුමාගේ ජීවන කතාව අහගෙන ගියා. වැදගත් උගත් ඉංජිනේරු අයියා මොකද්ද ඔහුට කරන්න ගියේ? මේ කතාවල් අද දවසේදී අම්මලා විදිහට ඔබ කල්පනා කරලා බලන්නට ඕන තමන්ගේ දරුවන්ට මොකද වෙන්නේ. අද රටේ බොහෝ තැන්වල මේ වගේ දේවල් අපිට අහන්න හම්බ වෙනවා. දරුවන් වෙනුවෙන් ඔබ පෙනී සිටිනවද? දරුවන් ඇත්තටම කරන්නේ මොනවද කියලා ඔබ දකින්නවද? මේ ගුරුවරයෙකුයි අපිත් එක්ක කතා බහ කරන්නේ. මම කැමති එතන ඉඳලා කතාව යන්න. ඉංජිනේරු අයියත් එක්ක ඉන්න බෑ කියලා, ඔහුට ගහනවා කියලා, නැත්නම් ඔහු මරයි කියලා ගෙදරට එන්න කියලා අම්මට කියනවා. එකන් එන්න කියලා. ඒකට හේතුව එයාගේ හැසිරීම රටාව අවුල්. එයා බොනවා, අහලා පහලා යත් එක දඩේම යනවා කැලේ. ඒවලු දියුණු නෑ පදිය තලාව. ඊට පස්සේ එයා අතුරුදහන් වෙනවා. මං එහෙ තනියෙන් දාලා. ඒ පැති මිනිස්සු මට එන්න දෙන්නේ නෑ, එයාගේ ණය බේරනකම් මාව ගෙනියන්න දෙන්නේ නෑ කියලා. පස්සේ එයාගේ අක්කයි අපේ පවුලේ අයත් ඇවිල්ලා මාව අරන් යනවා මොන හරි මිනිස්සුන්ට කියලා. ඊට පස්සේ මම ගෙදර ගියපම මගේ ලොකු අක්කා තමයි තාත්තා වගේ ගෙදරට කන්න බොන්න දෙන. එයා පවලූම් එක බටගංවිල ගාල්ලේ රස්සාවක් කරන එක ලොකු රස්සාවක් නෙමෙයි. නමුත් එයා දෙටත් අවිවාහකයි. එයා තමයි ගෙදරට කන්න බොන්න දෙන්නේ. එයා කන්න බොන්න දුන්නේ නැත්තම් මට සිද්ධ වෙනවා මොකක් හරි රස්සාවක් කරන්න. එහෙම තියෙද්දී මට ගෙදරින් මං චිත්‍රපට පිස්සෙක් වෙනවා. මේ කොමාරි මම මගේ යාළුවෝ තුන්දෙනෙක් එක්ක පාගෙන බයිසිකලයකින් කොළඹ යනවා මේ ගීත් බලන්න. ගීත් චිත්‍රපටයේ අභිමාන් ගීත් බලන්න බයිසිකලයකින් ගිහලා හොඳටම ගුටි කනවා. දවස් දෙකමාරක් තුනක් යනවා මේ චිත්‍රපටිය බලලා එන්න උඩ් සයිකලයකින්. ඒ වගේ චිත්‍රපටි එන එනේ ඔක්කොම බලන හොරෙන් කොහොම හරි මොන විදියකින් හරි බලන්න උවමනාවක් තිබුණා. ඉතින් මම ප්‍රනිත් සාරංග මහත්තයාගේ තාත්තගේ සංගීත පන්තියට ගියා. එතන නැටුම් පන්තියකුත් තිබුණා අලවෙන් ආවට පස්සේ. එතකොට ඕලෙවල් ප්‍රතිඵල ඇවිල්ලා නැහැ තාම මේ වෙනකොට. මට අක්ක බැන්නා කන්න දෙන්නත් ඕවට කරන්නත් පිච්චර් බලන සල්ලි දෙන බෑ ගෙදරින් පලයන් කියලා. එයාට මතක නැහැ ඒක. එහෙම කිව්වම මට දුක හිතුණා. ඊට පස්සේ ප්‍රතිඵල එනවා. ඒ සහතිකෙත් අරගෙන මං ගෙදරින් පැනලා යනවා. අර අයියා ගෙනියන්න කලින් පැනලා යනකොට මට මේක වේගෙන් මට අක්ක එහෙම බැනලා නැහැ. මට හිතුණා එහෙම යන්න ඕනේ කියලා හොයාගෙන ගිහිල්ලා පොළඹට මේනවා. යන්න කලිනුත් මං ඔන්න මාමේ කෙල්ල පැනපු චිත්‍රපටි බලලා තමයි යන්නේ. මේ ඒ තරම් මේ චිත්‍රපටි වලට ආස. මං කඩුණු පොරොන්දු ඉඳලා මේ වෙනකම් චිත්‍රපටි ඔක්කොම බලලා තියෙනවා. ලංකාවේ සිංහල තවත් ඉංග්‍රීසි දෙමළ චිත්‍රපටි මම බලලා තියෙනවා. ඒව මට කියන්නත් පුළුවන් මතකෙන්. ඒක බලපු නිසා ඉතින් අර ගියාම කොළඹදී එළිවෙන යාමට කොළඹ මම දන්නේ නැහැ කවදාවත් ගෙදරින් පිට එහෙම ඉඳලා නැහැ. ඒ විදිහට තනියම මට හරි බයයි. දැන් මම අනුරාධපුරේ බස් එක නැග්ගා. සල්ලි නැහැ. කොන්දොස්තර මහත්තයාවිල්ලා ටිකට් తీලම ආයි බැස්සා. ආපුවාම තව බස් එක නැගලා නිදාගත්තා. බස් එක ගිහින් නැමෙත්තු ගම්පහ. ගම්පහ හැම තැනම ඇවිද්දා මේ රසාවක් හොයන්. මම ඉස්කෝලේ ගියේ නැහැ. මම අකුරු දන්නේ නැහැ කියලා. මගේ ගව අර සාහිත්‍යයේ තියෙනවා. අහංගගෙන තියෙනවා. ඊට පස්සේ ඒක හෝටලේක සුධර්ම කැෆේ කියලා හෝටලේක මුදලාලි කෙනෙක් මට කිව්වා ඉන්න පොඩ්ඩක් කියලා. ඊට පස්සේ මාව තියාගෙන මාව ගත්ත කඩේට. එතන මට ආප්ප දාන්න ගන්නවා. දැන් මම හොඳ ආප්ප බාස් කෙනෙක් හැටියට ආප්ප දානවා කඩේ. මට දැන් මේකේ ඉන්න බෑ. එක හේතුවක් චිත්‍රපටි බලන්න විදියක් නැති එක. අනිත් එක මට ඉගෙන ගන්න මොන හරි දැනෙන්න පටන් ගත්තා ඕනේ කියලා. ඊට පස්සේ මේ කඩේ මම අකුරක්වත් දන්නේ නැති මිනිස්සු එක්ක දිටින්නේ මම චිත්‍ර කතා පත්‍රයක් බලලා අහුණා. කැලුම් දේදුණු බලලා. අහුණා මුදලාලි ඇහුවා මේ බොරු නේද කියන්නේ කියලා. අකුරු බැහැ එක මං පින්තූර බලන්නේ කියලා. කොමාරි මගේ සහතික හැඳුණු තැපැල් හැඳුණුපත් තිබ්බ තැන තිබ්බේ නැහැ හෝටලේ. ඒව නැති වෙලා. ඊට පස්සේ මට ඉන්න බැරුව මං ගෙදරට ලියුමක් යවුවා. කැෆේ කියලා දාන්න නැතුව සුධර්මා කියලා කදාලා. මගේ අක්ක බඳින්න එන මස්සිනා. එයා බැඳලා නැහැ. එතකොට එයා ඇවිල්ලා මං දැක්ක කඩේ ඉස්සරහා මේක බල බල ඉන්නවා. මං එතකොට අප්ප දානවා. මං බයි ඇතුළට දිව්වා. මුදලාලිවල මට බැන්න සෙනගැවිල්ල ඉන්නවා අප්ප දාන ඵලයන් කියලා. ඊට පස්සේ මං මොන දෙයකට මොන දෙනවා කියලා මස්සිලාට මොන දුන්නා. මස්සිනා මට හොඳටම මැල්ල මාව කඩෙන් එක්කන් ආවා. අර මුදලාලි මගේ සහතිකයි හැඳුනුම් පතයි හංගලා තියලා. මුදලාලි මට කිව්වා යන්න එපා. කඩේ වැඩ කරන් මං ඔයාලට හොඳ රස්සාවක් දෙන්නම් කියලා. මම එක්කන් ඇවිල්ලා තමයි මං උසස් පෙළ ලියන්නේ. අර පදිය තලාවෙත් ගිහිල්ලා ඇවිල්ලා අවුරු මාස 6කට පස්සේ මං ඉගෙන ගන්නේ මුලින්ම ජීව විද්‍යාව. ඊට පස්සේ ගණිතය හදාරලා මට ඒ පාසල ගිහිල්ලාද කරන්න පුජ්‍ය පාසල ගිහින් පෞද්ගලික කරන්න බෑනේ විද්‍යාව ගණිතය. ඉතින්
ගියාම ඒ වෙනකොට මේ අපේ ගෙදරට එනවා යනවා වෙනත් පිරිසක්. ඒ පාසල මොකද්ද? විද්‍යාලෝක. විද්‍යාලෝක. ගාල්ලට. මේ මම ධර්මාශෝක විද්‍යාලයට දානත් අපේ අක්ක කෙනෙක් අර අක්ක එක්කන් ගිහලා එහේ එක දවසක් හිටියා. එහේ ඉන්න බැරුව මම ආයෙ රේල් පාර දිගේ ගෙදර ආවා. ඊට පස්සේ බයෝ පන්තියෙන් අයින් වෙන්නේ. ඊට පස්සේ ගණිතේ කරද්දී මේ අපේ ගෙදරට එනවා මගේ අක්ක කෙනෙක් එක්ක පිරිසක්. මම දන්නේ කවුද කියලා. ඒ පිරිස ඇවිල්ලා මගේ අක්කගේ අර අලව් ඉඳපු අක්කගේ ලොකු පුතයි අපේ මල්ලි සවත් මගේ ජාලුවෙක් කියන ජයන්ත කියලා ඒගොල්ලෝත් එක්ක කතා කරන කුටුකුටු ගාලා කාමරය ඇතුලේ. අපේ අම්ම බයිනවා මේ චේගුවිරාකාරෝ ඇවිල්ලා ගේ ඇතුළට මේගොල්ලොත් එක්ක ආශ්‍රය කරන්න පුළුවන් චේගුවිරාකාරෝ කියලා. මම ඒක දැනගෙන හිටියේ නෑ. එහෙම තේරුණේ නෑ මට. එතකොට මං උසස් පෙළ කළා නෑ. ඉගෙන ගන්නකොට සුගත් සහෝදරය කියලා කෙනෙක් ඇවිල්ලා අපේ ගෙදර. එයා තමයි සමරසිරි වේවැල් වල මහත්තයා කියලා සිංහල උගන්වන්නේ ගාල්ලේ. එදා විදුහල්පති කවරේ කතලුව මහවිද්‍යාලේ. දැන් මේ වෙනකොට විදුහල්පති මම හිතන්නේ ළඟදිව විශ්‍රාමගය. එතුමා මට කතා කළා අර ජනතා විමුක්ති පෙරමුණේ මූලික සාකච්ඡාව කියලා එකක් තියෙනවා. ඒක කළා. කළාම මං මත් වෙලා වගේ එයාගේ පස්සෙන් ගියා. ගිහිල්ලා මං වාඩි කළේ මේ උපතිස්ස ගමනායක සහෝදරයාගේ ඉස්සරහා වාඩි කළා. පැදුරක. එයා මට පන්තියක් කළා. කෙලි සේනානායක මහත්මයා, සුනිල් ආබේසේකර මහත්මිය, ඒ වෙනකොට ඒ පක්ෂේ ලයිනල් බෝපගේ මහත්මයා, ඒගොල්ලෝ එතන ඒ අපේ ඉස්සරහා ගෙදර ජයන්ත කියන මගේ යාළුවාගේ ගෙදර සැම්සන් සහෝදරය කියලා අපි කිව්වේ. ඒ ගෙදර තමයි ඒගොල්ලෝ නවතුනේ. විජේවීර ඔබ පන්ති පහම ඉගෙනගෙන තියෙනවා. උගන්වලා තියෙනවා. උගන්වලා තියෙනවා. විජේවීර මහත්තයා ඇවිල්ලා එතන ඉන්නවා මාස 3ක් හිටියා. විජේවීර සහෝදරයා. එතකොට ඒ ගෙදර සැම්සන් සහෝදරයක තාම එයා ජීවත් වෙනවා. එයා මේ වහන් ඉන්නවා නම් එයා සාක්කිකයයි. මම ඒ පන්ති පහ කළා. පන්ති පහම කියලා කියන එක වැරදි. පන්ති පහත් එක්කම ඊට පස්සේ තව දේශපාලන කතන්දර ගොඩක් උගන්වලා එනකොට මට ප්‍රතිඵල එනවා. එනකොට මම විශ්වවිද්‍යාලයට යවන්න සූදානම් වෙලා තියෙදි මං වැරදි වැඩක්ද කියලා මට දැන් හිතෙනවා. මම නිපොන් මාරු නැවේ යනවා ජපානයට. කුලසිරි බුදුවත්ත මහත්මයා ගාව මම නැටුම් ඉගෙන ගන්න යනවා. චන්දනයි මමයි එක බැච් එකේ. චන්දන වික්‍රමසිංහ අපි දෙන හොඳ යාළුවෝ එක බැච් එකේ. එයාගේ ටෙලි නාට්‍යක එයා තාත්තට ඉන්න මගේ පුතා එයාගේ පුතාටත් රඟපෑවා මෑත කාලෙක. මගේ තාත්තා වීරයෙක් කියන කෙටි චිත්‍රපටේ. ඉතින් චන්දනයි මමයි සිසිර සාරංගගල හිටියාව අපි කට්ටිය තමයි රඟ නටන්නේ කුලසිරි බුද්ධත් මහත්තය ළඟ. මට වෙස් බැඳා. මේ නිපර මාරු නැවේ ගියේ මම වෙන වැඩකට. නමුත් කුලසිරි බුද්ධත් මහත්මයා එක නැටුම් ඉගෙන ගන්න මං එතකොට. නැටුම් පන්තියට එනවා මං කොහොමත්. ඒ වෙනකොට ලංකාවේ ඒ උසස් පෙළට ගණිතය කරන වෙස් බැඳපු එකම නැට්ටුව මම හිතන්නේ මම. ඒ වෙනකොට. ඒ වෙනකොට. එතකොට මට වුමනාව තිබුණා මේක කරන්න. එතකොට මම නැවේ ගිහිල්ලා එනකොට විශ්වවිද්‍යාලේ පටන් ගන්නවා. මට මොරටුවට යන්න විදියක් නැහැ. ලකුණු 278ක් තිබුණා. 222න් ඔහෙද ගත්තේ මොරටුවට. යන්න විදියක් නැහැ මට. දැන් මං මට උපදෙස් දෙන්න කෙනෙකුත් නැහැ. අනාථ වෙලා ඉන්නේ දැන්. මොකද්ද කරන්න කියලා. ෆිසික්ස් කෙමිස්ට්‍රි මට ආපහු ලියන්න බෑ. භෞතික විද්‍යාවයි රසායන විද්‍යාව ආයෙත් ලියන්න බෑ කියලා තීරණ හිතුණේ. මං අත්හැරියා. ඊට පස්සේ ග්‍රෑන්ඩ් කමිෂන් එකට ගිහිල්ලා ආභියාචනා දැම්මා. බොරු මෙඩිකල් දුන්නා. ගත්තේ නෑ මාව. මට බැන්නා තමුසේ මහා හරකෙක්. මෙච්චර හොඳ රිබාක්ස්ලා මොකටද නිපොන් මරු නෙමෙයි ගියේ. 228 ගන්න කෙනාට 270. ඊට පස්සේ මං අසරණ වෙලා ඉන්නකොට මගේ යාළුවෙක් මගේ විසාක කියලා අක්ක කෙනෙකුයි තවත් මගේ යාළුවෙකුයි මාව එක්කන් ගියා ජයසිංහ ඉස්පතරණ කියලා මහත්තයෙක් ළඟට ගාල්ලේ සිංහල උගන්වන්න. එයාට මම ප්‍රශ්නයක් වම යවකෝ ඔයාලා ලියන්න විභාගය කියලා විෂන් තෝරලා දුන්න සිංහල කරන්න කියලා. ඉතින් මට සිංහල කරන්න බයයි. මම දන්නේ නැහැ කිසි දෙයක්. ඊට පස්සේ මං මොනවද තියෙන්නේ කියලා. එතකොට කො හුණු වටේ කතාව තියෙනවා කියලා. එතකොට මං හුණු වටේ කතාව නාට්‍ය 14 වතාව බලලා තිබුණා. මාව එතෙන්ට එක්කන් ගිය මේ යාළුවා හුණු වටේ කතාව ඒ ලෙවල් වලට ලියනවා. එයා එක සැරයක්වත් බලලා නැහැ. දයරත් නැහැ අයපා කියලා. ඇඹල ගෙදරෙක් කෙනෙක්. හරිද? නෙළුවේ. එයා එක සැරයක්වත් බලලා නැහැ වෙනකොට. මං 14 වතාව බලලා. මං තව මොනවද තියෙන්නේ? ජාතක පොත තියෙන්නේ. මං කොහොමද කියවලා තියෙන්නේ 400ක් විතර ජාතක කතා කියලා. ඒකට හේතුව තමයි අර පිරිස ඇවිල්ලා එක එක ජාතිය මන්ත මට ගෙදර උගන්වන්නත් ආවේ ඒගොල්ලෝ. අක්ක තාමත් අතුරු දහන්. ඒගොල්ලොත් එක්ක ඉන්නේ. ඒ අක්කා. මම දැන් පෙරටු ගාමි පක්ෂ දෙව දෙ අක්කා. එයා තමයි මේ ඒගොල්ලෝ හඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ මම බය වුණේ නැහැ. හරි මං ජාතක කතා ලියන්න. නව කවි සරණිය මම එතකොට කවි ලියනවා. කවි පොත් හොය හොය කියවනවා. ඊට පස්සේ මට අවුලකට තිබුණේ සංදේශයයි ව්‍යාකරණයි. පතිරණ මහත්තයා මට කිව්වා ව්‍යාකරණ ඒ සිද්ධාත් සංගරාවෙන් උගන්වන්නේ විශ්වාස කරන්න බුද්ධික. මට සිද්ධාත් සංගරාව දැනුත් කටපාඩම්.
පන්නගුරු පසගේ දේ එතුමා කිව්ව මම කඩපාඩම් කරා වගේ වුණා මට. ඊපස්සේ මට සිංහල අවුලක් තිබ්බනේ. මම ගණිතය හදාරපු නිසා ආර්ථික විද්‍යාව බලපුවාම හරි හරි මම මේ සමීකරණ වගේක් තියෙනවා ඉල්ලුම් සැපෙම සමීකරණ මම මේක කරන්නම් කියලා ඒක තෝරගත්තා. විද්‍යාව කරපු නිසා භූගෝල විද්‍යාවේ භූරූප ඒවා පාෂාණ වර්ග කාබන් චක්‍ර නයිට්‍රජන් ඔවා තියෙන නිසා මම සමාජ අධ්‍යයනයට අර ප්‍රැක්ටිකල් කරපු නිසා මම ඒක තෝරගත්තා. හතරවෙනි විෂය නැතුව ඉන්නකොට තමයි පතිරණ මහත්තයා කිව්වේ ඔයා ගණන් කරලා තියෙනවනේ ගණිතය දාන්න කියලා. එතකොට සිංහලයි භූගෝල විද්‍යාවයි ආර්ථික විද්‍යාවයි ශුද්ධ ගණිතය තමයි කළේ. ආපහුමට ඒ තුනයි බී එකක් ආවල මම ජවද විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ව්‍යාපාර සංඛ්‍යානයේ විශේෂ උපාධියක් කළ පළමු සාමාර්ථයක් හම්බෙද්දී තමයි හත්තොට ගම මහත්තයා ගාව මේ සම්බන්ධ වෙන්නේ. දරුවෙකුට මීට එහා නැගිටින්නට පුළුවන් අවස්ථාවන් තව තියෙන්නට පුළුවන්ද? මේ තරම් පල්ලෙහාට වැටිලත් ජීවිතේ කොහොමද ජයගත්ත විදිහ? අද ලංකාවේ විෂය ප්‍රාමාණික විදිහට අපි ඔහු වඳුනනවා. ඔහු මුදුරංජින් සිල්ලා. අපි යන් පුංචි විරාමයකට. ලස්සන දවසක් වේවා. ලස්සන දවසක් සියසයි මොස්තරේ. சொந்தூரே அத்தட்ட அத்ததி இத்தட்ட இத்ததி அத்தட்ட அத்ததி இத்தட்ட இத்ததி வெல்ல விலசே என்ன பெருளி பிரேம நதியே பீன பீனா என்ன ரேமே ஓ சீத்த சுலங்கே அமன பவனே ரோச சுலை ஒபகி சிவனே அனுந்த நயன ரசகினாவே சங்கும் சுலை ஒபசினாவே சந்தை பலனவானி ஏத்த சந்தை பலனவானி இன்ன ஒந்தனே என்ன ஓனி பிரேம நதியே பீன பீன
ඉන්දියානු ව්‍යාප්තවාදයට තාමත් විරුද්ධයිද? ඒකාලේ සිංදුවක විඳන වැහි. ඒකාලෙත් ලොකු විරුද්ධත්වයක් තිබ්බේ නැහැ. මේ පක්ෂය ඒ වෙලාවේ එහෙම පන්තියක් කළා. මම ශිෂ්‍ය සභාවල ඉඳපු ශිෂ්‍ය නායකෙක් හැටියට පක්ෂය ගත්තු තීරණයක් කැමතුනේ නැහැ. මම කැමතුනේ නැතුව නෙමෙයි, මං යම් යම් සංශෝධන ඉදිරිපත් කරා මගේ ඉඳපු කමිටුවල. ව්‍යාප්තවාදයට දැඩිසේ මම විරුද්ධ වුණේ නැහැ. නමුත් ඒ කාලේ හැටියට කමිටුවක ඉන්න පුද්ගලයෙක් හැටියට පක්ෂය ගත්ත තීරණයට එකඟ වෙන්න සිද්ධ වෙච්ච නිසා ඒ අවශ්‍ය වැඩ බාර දීපු වැඩ ටික කරගෙන ගියා. දැන් ඔබ දේශපාලනය කරන්නේ නැහැ? දැන් පක්ෂයක දේශපාලනය? පක්ෂ දේශපාලනයක් නැහැ. තාමත් මම එපා වුණාද ජනතා විමුක්ති පෙරමුණ? නැහැ, එපා වුණේ නැහැ. මේ මම අර කඳවුරක ඉන්නවානේ, මම අත්අඩංගුවට ගන්නවා. ඔව්. අරගෙන කඳවුරක ඉන්නවා, වද දෙනවා. මම ඉස්සරහට මගේම ඉයර් එකේ වෙච්ච එකේ ගෑනු ළමයි නිරුවත් කරලා ගේනවා. මාවත් නිරුවත් කළා. ඉතින් එහෙම ගහලා බැනලා එළියට ඇවිත් ආපහු මේක කරනවා. ආපහු මේක කරනවා 94 පහේ වෙනකන්. ඒ කියන්නේ ආය 91 ඉඳලා විශ්වවිද්‍යාල පටන් ගන්නවනේ. මම 85 86 මගේ පළවෙනි අවුරුද්ද 85 86 දෙවෙනි අවුරුද්ද ඊට පස්සේ කැම්පස් බහනවා. 87 88 89 90 වහලා තියෙනවා. ඒත් 91 92 තමයි මගේ තුන්වෙනි වසරත් හතරවෙනි වසරත් වෙන්නේ. ඊට පස්සේ ඒතනුත් ඇවිල්ලා ආයෙත් කරනවා මේක. කළා තියෙද්දී මට ප්‍රශ්න ගොඩක් එනවා මේ ඒ කාලේ ගත්ත තීන්දු තීරණ එක. ඒ ප්‍රශ්නවලදී දැන් පුද්ගල චරිත මට කියන්න බෑ මේ වෙලාවේ. සමහර දැන් ජරා වෙලා තියෙන චරිත වෙනුවෙන් මං එදා සටන් කරනවා. එදා ජරා නෑ. එදා ජරා නෑයි කියලා තමයි හිතන් ඉන්නේ. මට හඳුර ගන්න ලැබෙනවා ජරා කියලා. මං දන්නවා මේක ජරාවක් කියලා. නමුත් මං කියන මේ පුද්ගලයා අනාගතයේ දවසක මිල කළ නොහැකි ඩැමේජ් එකක් කරනවා පක්ෂයට. මෙයාව එලවන්න කියලා. දැන් අද පේනවා එයා මොනවද කරමින් යන්නේ කියලා. ඉතින් ඒ වගේ චරිත හදපු තැනක මට ඉන්න පුළුවන්ද කියන තැන හිතලා තමයි මම නිශ්ශබ්ද වෙන්නේ. මං හතුරු නෑ. තරහ මට තියෙන මිතුරු ප්‍රතිවිරුද්ධතාව මං අනාගතයේ දවසක යයිද කියන්නත් බෑ අපහු. දැනට නම් නෑ. ඉතින් මං පාඩුවේ මම හතුරු නෑ. මට තියෙන මිතුරු ප්‍රතිවිරුද්ධතාවයක්. අපි යාළු විදිහට කටයුතු කරනකොට වැඩ කටයුතු කරනකොට අපිට මෙහෙම දේවල් තියෙනවා. ගුරුවරයෙක්ගේ කටින් තමයි මෙහෙම එන්නේ. ගොඩක් දරුවන්ට උගන්වපු එහෙම ගුරුවරයෙක් ගාල්ල ප්‍රදේශයේ විතරක් නෙවෙයි මුළු ලංකාවේම විවිධ වැඩත් එක්ක සම්බන්ධ වෙලා ගොඩක් අප්‍රකටව හිටපු කෙනෙක්. ඊට කලින් මුදුරංජිත් සිල්ලක්වම ජනප්‍රිය චරිතයේ ගණයේ චරිතයක් විදිහට ඔබ ඇඳගුණ නැහැ. හැබැයි ඔහු ගොඩක් ප්‍රසිද්ධයි යම් යම් වැඩ කටයුතු වලදී. ඒ පිළිබඳව අද හොයාගෙන ගියේ අපි රැපිඩ් ෆයර් වටේට යන් එතන ඇතුළතුරේදී හොයාගන්න පුළුවන් ඔහුගේ අනිකුත් හරස්කඩ කොහොමද කියලා. මේ රැපිඩ් ෆයර් මුදුරංජිත් මහත්මයාත් එක්ක. අපි සූදානම් රැපිඩ් ෆයර් වටේ ආරම්භ කරන්න. සර් මේකේ තියෙන්නේ ප්‍රශ්න ටිකක් මම අහගෙන යනවා. පුළුවන් තරම් කෙටියෙන් උත්තර දෙන්නට ඕන. ඔබේ ජීවිතේ විවිධ සලකුණු කරපු තැන් විශේෂයෙන් ශිල්පන් පායගල් මහත්මයා ගැන, ජනතා විමුක්ති පෙරමුණ ගැන මේ අතරතුරේදී අපිට අහන්නට ඉඩ තියෙනවා. ඒක නිසා කෙටියෙන් මේ මිනිත්තු 5 අතරතුරේදී මට උත්තර දෙන්නයි තියෙන්නේ. ඔබ ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මම කැමති ඔබට වඩාත්ම සංවේදීච්ච කාරණා තුනක් ඔබේ ජීවිතේ අපිට කියනවා නම් කෙටියෙන් වඩාම සංවේදීච්ච කාරණා තුනක්. පළවෙනි එක තමයි මට අර පාසලේදී මල පහ වෙච්ච එකට ගුරුවරිය මට සලකපු හැටි. මේ දෙවෙනි එක ෂෙල්ටන් පයාගල මහත්මයා නුවර ඉස්පිරිතාලේ ඉඳලා කකුල තුවාල වෙලා කාත් කවුරුවත්ම නැතුව ඒ ඉස්පිරිතාලට එක්කරන් ගිය පුද්ගලයා මට කෝල් එකක් දෙනවා ෂෙල්ටන් සභ අරන් යන්න කියලා. සිනමාවේදී ෂෙල්ටන් පයාගල මල්ටනවන බමුරු වනි කලාත්මක ශ්‍රේෂ්ඨ ෆිල්ම් එකක් කරපු ගොළු මුහුදේ කුණාටුවක් දෙපානොලත් දෙපාදෙව චැප්ලින්ගේ පොත සහ රටපුරාම ගෝලෝ බිහි කළා. මමත් එතුමාගේ සුවච කීකරු ඉතාම භක්තියෙන් ආශ්‍රය කරු මගේ ගුරුවරයා. මගේ ජීවිතයේ එකම ගුරුවරයා ඉන්නේ එයා ෂෙල්ටන් පයාගල. ගාමිණී හත්තුර මහත්තයා මගේ ගුරුවරයෙක් නෙවෙයි, මම එයාගෙන් ඉගෙනගෙන තියෙනවා. එයාගෙන් ඉගෙන එහෙම ඒක වෙන දිග කතාවක්. ඉතින් එතුමාව ගෙනල්ලා මං හැමෝටම ටෙලිෆෝන් පණිවිඩ යවුවා. මගේ යාළුවෝ පක්ෂේ ඉඳපු අය හැමෝටම ඒවා ෂෙල්ටන් මහත්තයා එක්කරන යන වාහනයක් ගෙන කියලා කවුරුත් ගෙනාවේ නැහැ. කිසිම කෙනෙක් ගෙනාවේ නැහැ. ඒ වාහන නැහැ කිව්වා. ඊට පස්සේ මම කෝච්චියේ නගගෙන එතුමා අරන් එනවා. අරන් ඇවිල්ලා රම්බුක්කන ස්ටේෂමෙන් එහා පැත්තට ගෙනියන්නේ වඩාගෙන. වඩාගෙන අරන් ගිහිල්ලා ගෙදර එක්කරන් යනවා. ඊට පස්සේ අපේ ගෙදර එක්කරන් එතුමා මිය පරලෝ යනවා.
ඉතින් ඒ සිද්ධිය මගේ හද කම්පා කරවන කවුරුත් මේ මිනිස්සයව එක්කරන් යන ආවේ නැත්තේ ඇයි මං ඉනට වඩාගෙන ස්ටේකේස් එකෙන් ගෙනියන්න බැරුව රේල් පාර හරහා ආරංගියේ ඒ මෙච්චර ශ්‍රේෂ්ඨ මිනිස්සෙකුට ඇයි එහෙම වුනේ කියලා. අද පාරවන සිද්ධියක් තුන්වෙනි කාරණාව තමයි මේ මං ඉස්සරහට මගේ සහෝදරියක් අරන් එනවා මේ විශ්වවිද්‍යාලේ නිරුවත් කළා. ඇගේ හැමතැනම පුච්චලා. ඉතින් ඒ වගේ වෙලා එතෙම මට ඒක තාම දරාගන්න බැහැ. එකක් දෙකක් තුනක් නෑ ඕන තරම් තියෙනවා. මට තාම දරාගන්න බැහැ ඒක. හොඳයි. ඔබ දේශපාලනය කරපු කෙනෙක් සහ ගුරුවරයෙක් විදිහට ඔබට ලංකාවේ ජනාධිපතිවරයා හෝ රටේ නායකය වෙන්න හම්බුනොත් මේක උපකල්පනයක්. ඔබ මුලින්ම කරන්නේ මොකද්ද මේ රටේ? මෙලා අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා. හොඳයි. ජීවිතේ අවස්ථාවක් ලැබුණොත් ඔබ කරපු කීප දේවල් වලින් යමක් වෙනස් කරගන්න පුළුවන් කියලා. මොකක්ද ඒකට ගන්න පියවර? මම එහෙම මොකුත් වෙනස් කරන්න ඕනේ කියලා තැනක නැහැ. හැම දෙයකම හොඳයි කියලා හිතනවා. හැම දෙයකම හොඳයි කියලා. මම යම් යම් මාතෘකා ටිකක් කියනවා. අපි දන්නවා රාත්‍රියේ හැසිරෙන කිව්වොත් නිසාචර. නිසාචර කිව්වොත් රාත්‍රියේ හැසිරෙන. බහුසුත කිව්වොත් බොහෝ ඇසු පිරු තැන් ඇති. ඒ වගේ මම මෙහෙම මගේ තියෙන වචන ටිකක් කියනවා. ඒකට ඔබතුමාගේ නිර්මාණය ඕන. බහුසුත ගුවන් බස බොහෝ ඇසු පිරු තැන් ඇති කියලා කියන්න ඕනෙත් නැහැ. දේශපාලනය. මේ ලංකාව ගැනයි මම මේ අහන්නේ. ලංකාව. ඔව් දේශපාලනය. ඔබතුමාගේ නිර්වචනය. මඩ ගොහරුවක් පාර්ලිමේන්තුව පිස්සන් කොටුවක් ත්‍රිවිල් රියදුරන් වර්තමානයේ ත්‍රිවිල් රියදුරන් ගැන මම අහන්නේ මට නම් අහිංසකයි වෛද්‍යවරු අපෝ ඒ අය වහම අයින් කරන්න ඕන වාසරේ ගුරුවරු ගුරුවරු පුනරුත්ථාපනය කරන්න ඕන පරිගණකේ නැතුව බැරි දෙයක් වාහන මාකට් එක මං කිචර ඉන්ට්‍රස්ට් නෑ හොඳයි අවසාන ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහන තව වැඩසටහනකට ඔබතුමාව කැඳවගෙන එනවා ඔබතුමාගේ කලාව පිළිබඳව කතා බහ කරන්න. අද අපිට ඕන කමතුනේ මේ වැඩසටහන ඔබතුමාගේ ජීවිතය සහ ඔබතුමාගේ කියවීම අපිට හොයාගන්න. ලංකාවේ ප්‍රසිද්ධතම නායකයන් කිහිප දෙනෙක්ගේ කාමරයට ගිහිල්ලා එනට ඔබතුමාට හම්බෙනවා. මට අවශ්‍යයි ඒ කාමරයේ ඔවුන් ජීවතුන් අතර ඉන්නවා කියලා හිතාගෙන මේකට උත්තර. ඔබතුමාට දෙනවා ගුරුවරයෙක් විදිහට. වර්තමානයේ ඔබතුමා ඉන්න තැනත් එක්ක ගුරුවරයෙක් විදිහට එක උපදේශයක් දෙන්න. එක වාක්‍යයෙන් ඒ උපදේශය දෙන්න ඕන. මොකද්ද ඔබතුමා දෙන උපදේශ? අංක 1 ඔබතුමාට යන්න හම්බෙනවා ඔබතුමාගේම නායකයාට රෝහණ විජේවීර. අද ගියා නම් මොකද වෙන්නේ මොනවද ඔබ කියන්නේ අද ගියා නම් මම ඔහුගෙන් අහලා කාමරේ පදිංචි වෙනවා ජයර් ජයවර්ධන මහත්මයා ගාවට ගියත් මම යන්න කැමති නැහැ යන්නවත් කැමති නැහැ යන්නවත් කැමති සිරිමාවර්දී බණ්ඩාරනායක මහත්මයා මම යන්න කැමති නැහැ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහත්මයා එයා කියවපු පොත් ටික ඉල්ලගෙන ආර් ප්‍රේමදාස මහත්මයා කැමති නැහැ යන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා මම ගිහිල්ලා එයාට hina වෙලා යනවා මහින්ද රාජපක්ෂ මහත්මයා යන්න කැමති නෑ. හොඳයි. අද වැඩසටහන මෙතනින් අවසන්යි. ඔහු මුදුරංජිත් ද සිල්වා තව දවසක ලස්සන දවසක් වලට එතුමාව එක්කන් එනවා. එතුමා මේ ඉගෙනගත්තු දේවල් එතුමා රටට දායාද කරපු දේවල් දරුවන්ට කියලා දීපු දේවල් නැවත වතාවක් ආර්ට් එක ඇතුලේ කලාව ඇතුලේ අපි හොයන්න සූදානම්. සුබ දවසක්. ලස්සන දවසක් ඔබට. හීන විඳින සාස්තරේ ලෝකෙ දකින පෝස්ටරේ සිරස විතරයි අපේ මෝස්තරේ ලස්සන දවසක් වේවා ලස්සන දවසක් සිරසයි මෝස්තරේ